ආයි බොවන් නෞකාවලට ආදරය කරන ඔයාලව අදත් නෞකා සුවිසරි YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ වෙද්දි මම නෞකා සුවිසරි කියලා අපේ YouTube channel එකේ නම වෙනස් කරලා තිනවා. කලින් තිබුණේ SL ships and trains කියන YouTube channel එකේ නම ඇත්තටම සිංහල නමකුත් නෙමෙයි අනික ඒක ටිකක් දිග වැඩි නමක්. ඒ නිසා තමයි මම ලස්සනට නෞකා සුවිසරි කියන නම වෙනස් කරේ. මං හිතනවා ඔයගොල්ලෝ කැමති ඇති කියලා අලුත් නමටයි අලුත් ප්‍රොෆයිල් ලෝගෝ එකටයි. ඉතින් ඔයගොල්ලෝ ඒ නමට කැමතිද කියලාත් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටයිටන් නෞකාව සහ සම්බන්ධව හැමෝටම තියෙන ප්‍රශ්නයක් ගැන. ඒක තමයි දෙයියන්ටවත් ගිල්ලන්න බෑ කියලා කියපු ටයිටන් නෞකාව කොහොමද අයිස්කන්දේ ගැටලා ගිලුනේ කියලා. මේ දේ ගැන හැමෝම එක එක මත දරනවා. අද මේ වීඩියෝ එකෙන් දෙවියන්ටවත් ගිල්ලන්න බෑ කිව්ව ටයිටන් නෞකාවේ ඇත්තටම අයිස්කන්දේ වැදුන හේතුව මොකද්ද කියලා කතා කරමු. ඉතින් අපි මේ කාරණේ ගැන කතා කරන්න කලින් මිනිස්සු හැමෝම කතා කරන ප්‍රධාන මත තුනක් තියෙනවා. පළවෙනි මතය තමයි ටයිටන් නෞකාව අනවශ්‍ය වේගයෙන් ගමන් කරපු නිසා මේ විදිහට අයිස්කන්දේ කැටුණා කියන එක. දෙවෙනි මතය තමයි මේක කපිතාන්ගේ වැරැද්ද කියන එක. ඒ වගේම තුන්වෙනි මතය තමයි නැවේ ඈත බලන්න දෙන්නට බයිනකියුලර්ස් එහෙම නැත්නම් දුරබලන කණ්ණාඩි නැති වුණු නිසා අයිස්කන්ද ළඟට එනකම බලාගන්න බැරි වුණා කියන එක. ඒ වගේම වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට මතක් කරන්නම් මේ වගේ ටයිටන් නෞකාව සහ අනිකුත් නෞකා සම්බන්ධ විශේෂ වැදගත් වීඩියෝස් හැමදාම නරඹන්න නෞකා සුවිසරි YouTube channel එක subscribe කරලා ඒක හැම පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. මුලින්ම මේ පළවෙනි මතය ගැන කතා කරමු. ඒක තමයි ටයිටන් නැව අනිවාර්ය වේගකින් ගියපු නිසා මේ අයිස්කන්දේ ගැටුණා කියන මතය. ඒකට උත්තරේ නම් ඔව් සහ නැහැ. ඒක ඇත්ත. ටයිටන් නෞකාව not 21 වේගෙන් තමයි ඒ වෙලාවේ ගමන් කරේ. ඒක නැවේ උපරිම වේගයටත් ළඟයි. ගොඩක අය හිතන දේ තමයි ටයිටන් නැවේ නිලධාරීන් මේක කවදාවත් ගිලන්නේ නැති නැවක් කියලා හිතලා අයිස්කන්දු අනතුරු ඇඟවීම නොසලකා හැලියා කියලා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්. කිසිම නිලධාරියෙක් ටයිටන් නැවකව කවදාවත් ගිලන්නේ බැරි නැවක් කියලා හිතුවේ නැහැ. ටයිටන් නැව නිර්මාණය කරපු වයිස්ටා ලයිනර් සමාගම කිව්වේ අපි මේ නැව හදලා තියෙන්නේ අපි දන්න විදිහට පුළුවන් තරම් ගිලන්නේ නැති වෙන්න කියලා. ඒක තමයි සමාජයේ කවදාවත් ගිලන්නේ බැරි නැවක් කියලා වැරදියට මතයක් විදිහට හදාගෙන තිබුණේ. ටයිටනික් නැවේ නිලධාරීන් මේ අයිස්කන්දු ගැන ගොඩක් අවධානයෙන් තමයි ඉඳලා තියෙන්නේ. ටයිටනික් නැව අයිස්කන්දේ හැප්පුණ රාත්‍රියේ වෙද්දිත් ටයිටනික් නැව not 21 වේගින්, ඒ කියන්නේ නැවේ උපරිම වේගයට ආසන්න වේගයෙන් ගමන් කරලා තියෙනවා. මේ නිලධාරීන් මෙහෙම මෙතරින්දි දැකපු දෙයක් තමයි පරිසරය හරිම පැහැදිලි. ඒ කියන්නේ නැවේ ඉස්සරහින් මොනා තිබුණත් ගොඩක් කලින් අපිට ඒක බලා ගන්න පුළුවන්. කිලෝමීටර් ගාන ඈතට යනකම්ම කිසිම මීදුමක්වත් මොකක්වත් නැහැ. පරිසරය ඉතාමත්ම පැහැදිලි. ඉතින් මේ නිසා තමයි මේගොල්ලෝ හිතුවේ නැව වේගය අඩු කරන්න ඕනේ නැහැ. මේ විදිහට ගොඩක් ඈත පේන නිසා ඈතින්ම අයිස්කන්ධ දැකලා හරව ගන්න වෙලාව තියෙයි කියලා. ඇත්තට මේක නැවේ වේගය අඩු නොකරපු එකට හොඳ හේතුවක්. දැන් අපි දෙවෙනි මතය ගැන කතා කරමු. දෙවෙනි මතය තමයි ටයිටනික් නැවේ කපිතාන්ගේ වැරැද්දක් හින්දා තමයි නැව අයිස්කන්දේ ගැටුනේ කියන එක. ටයිටනික් නැව අයිස්පරේ ගැටුන වෙලාවේ කපිතාන් බීමතින් හිටියා කියලා කියනවා. ඒ වගේම කපිතාන් ස්මිත් නැව වේකින් ගිහින් වර්තාවක් තියන්න ගියා කියලා කියනවා. ඒ වගේම එයා අයිස්කන්දු අනුතුරුම ගිහින් ගණන් ගත්තේ නැහැ කියලා කියනවා. අපි දැන් මේ දේවල් ඇත්තද කියලා බලමු. අපි පළවෙනි කාරණේ ඉඳන්ම පටන් ගමු. කපිතාන් ස්මිත් කිසිම කාලයකදී කිසිම නැවකදී නැව මුහුදේ ගමන් කරද්දී බීමතින් හිටියේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයි. දැන් අපි දෙවෙනි කාරණේ ගැන කතා කරමු. කිසිම වෙලාවක කපිතාන් ස්මිත් ටයිටනික් නැවේ වේග වාර්තාවක් තියන්න හිතුවේ නැහැ. නැවේ බොයිලර් කාමර 6 අතරින් බොයිලර් අංක 1 කිසිම වෙලාවක පත්තු කරලවත් තිබුණේ නැහැ. ඒකෙන්ම අපිට තහවුරු කරන්න පුළුවන් ටයිටනික් නැව කිසිම වෙලාවක වේග වාර්තාවක් තියන්න ගියේ නැහැ කියලා. එහෙම කරා නම් එයාලා ටයිටනික් නැවේ බොයිලර් කාමර සියල්ලම පත්තු කරන්න ඉඩ තිබුණා. ඒ හින්දා ඒ කතාවත් අසත්‍යයි. ඊළඟ කාරණේ තමයි කපිතාන් ස්මිත් නැවට ආපු අයිස්කඳු අනතුරු ඇඟවීම කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ කියලා කියන එක. ඒකත් සම්පූර්ණයෙන්ම අසත්‍යයි. කැප්ටන් අයිස්කඳු ගැන ගොඩක් අවධානයෙන් තමයි ඉඳලා තියෙන්නේ. අයිස්කඳු අනතුරු ඇඟවීම එයා සැලකිල්ලට අරගෙන නැව දකුණු පැත්තට හරවලා මේ අයිස්කඳු මගහරින්නත් එයා උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම කපිතාන් එදා රෑ එයාගේ සේවා මුරිය අවසන් කරලා නිින්දර යන්න කලනොත් නැවේ මෙහෙයුම් මැදිරි හිටපු නිලධාරීන්ට ගොඩක් විමසිල්ලෙන් ඉන්න කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැම කරුණක්ම අසත්‍යයක්. ටයිටනික් නැවේ කපිතාන් නැව පුළුවන් තරම් ආරක්ෂාකාරීව ගෙනියන්න ගොඩක් කටයුතු කරලා තියෙනවා.
තුන්වැනි මතය තමයි නැවේ ඈත බලන්න හිටපු සේවකයන් දෙදෙනාට බයින කියලා දීලා තිබුණේ නැති නිසා එයාලා පරක්කු වෙලා අයිස්කන්ද දැකපු හින්දායි මේ අයිස්කන්ද ටයිටැනික් නැවේ හැප්පුණේ කියන එක. ඇත්තරම ටයිටැනික් නැවේ බයින කියලාස් එහෙම නැත්නම් දුර බලන කණ්ණාඩි තිබුණා. ඒ තේවා තිබුණු නැවේ කාමරේ යතුරු නැති නිසා ඒවා කිසිම වෙලාවක පාවිච්චි කරන්න හැකි වෙලා නැහැ. ඒව තිබුණා නම් ඇත්තරම ටයිටැනික් නැවට ගොඩක් කලින් මේ අයිස්කන්ද බලා ගන්න පුළුවන් වේද? සමහර විට ගොඩක් වෙලාවට නැහැ. මම ඒකට හේතුව කියන්නම්. ටයිටැනික් නැව හැපුණු රාත්‍රියේ හඳවත් තිබිර නැහැ. ඒ හින්දා කිසිම එළියක් නැහැ ගොඩක් කළුවරයි. එදා හඳ තිබුණා නම් බයිනකියුලර්ස් පාවිච්චි කළා හරි දුරදි බලා ගන්න පුළුවන් වෙන්න තිබුණා. ඒත් හඳ තිබුණ නැති නිසා එහෙම හිතන්න බෑ. දැන් අපි කතා කරපු දේවල් වලින් ඔප්පු වුණේ ඒ දේවල් නිසා නෙමෙයි නැව අයිස්කන්ධය වැදුනේ කියලා. දැන් අපි ඇත්තනම ටයිටැනික් නෞකාව අයිස්කන්ධය ගැටුනේ ඇයි කියලා බලමු. බොහෝ විට ඇත්ත හේතුව තමයි අයහපත් කාලගුණය. ඔයාලා දැන් හිතනවා ඇති පොඩ්ඩක් ඉන්න මම කලින් කිව්වනේ කාලගුණය හොඳට තිබුණා කියලා. මම හේතුව කියන්නම්. මුළු ගමන් වාරියෙන් පුරාම තිබුණු යහපත් කාලගුණය අවාසනාවන්ත විදියට එදා රෑ වෙද්දි වෙනස් වුණා. ඒක පාරටම උෂ්ණත්වය හොඳටම අඩු වුණා. මේකට හේතුව තමයි මෙච්චර දවස් යනකම් නැව හොඳ උෂ්ණත්වයක් තියෙන මුහුදු සීමාවේ තමයි ගමන් කළේ. ඒත් එදා හවස් වෙද්දී නැව අධික සීතල මුහුදු මාර්ගයකට තමයි ඇතුළුනේ. මේක ලැබරෝ කරන්ට් කියලා හඳුන්වනවා. මේකෙදි වෙන්නේ උතුරේ අයිස්කඳු දකුණට පාකරල වෙනවා වගේම දකුණු මුහුදේ වතුර අධික සීතල කරන එක. මේ නිසා තමයි හවස් වෙද්දී එකපාරටම කාලගුණය වෙනස් වෙලා තියෙන්නේ. මේ විදිහට නැවේ අවට උණුසුම් වාතය එක පාරටම අයිස් සීතල වීමෙන් අධික මීදුමක් එහෙම නැත්නම් හොරයිසන් එකක් හැදිලා තියෙනවා. මේ නිසා ඈතින් තියෙන කිසිම දෙයක් ළඟට එනගම් පේන්නේ නැහැ. මේ නිසා තමයි නැවේ මෙහෙයුම් මැදිරි කාර්ය මණ්ඩලයට පෙන්නලා තියෙන්නේ කිලෝමීටර් ගානක් දුරට යනකම් හරිම පැහැදිලිව මුහුද ඈතට යනගම පේනවා කියලා. ඉතින් මෙන්න මේ දේ නිසා තමයි ටයිටැනික් නැවට ළඟට එනගම් අයිස්කන්ධ පේන්නේ නැති වෙලා නැවේ අයිස්කන්ධ වැදිලා තියෙන්නේ. මේ හේතුව තමයි බොහෝ විට ඇත්තරම ටයිටැනික් නැව අයිස්කන්ධ ගැටෙන්න හේතු වෙච්ච දේ කියලා අපිට හිතන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ටයිටැනික් නෞකාව ඇතුළු මේ වගේ ගොඩක් වැදගත් සුවිශේෂී නෞකා ගැන වීඩියෝස් හැමදාම නරඹන්න නෞකා සුවිසාරිය YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඒක හැබැයි තියෙන bell icon එකත් click කරලා එන all key option එක click කරොත් ඔයාලට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් බලන පළවෙනිම කෙනා වෙන්න පුළුවන්. ඒ වගේම ටයිටැනික් නම ඇත්තටම ඇයි අයිස්කන්ධය වැදුනේ කියන එක ගොඩක් අය හොයන දෙයක්. ඒ හින්දා මේ වීඩියෝ එක හැමෝටම share කරලා අපිට සහයෝගය දක්වන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේ තවත් ගොඩක් සුවිශේෂී වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබම සුබ දවසක්. ස්තුතියි.